ඊයේ දිනයේ අධ්‍යාපන ඇමතිවරයාගේ දැනුම්දීම මත විද්‍යාල එහෙම නැත්තං පාසල් ආරම්භ කරන්න කියලා උපදෙස් දුන්නා. ඉතින් අපි දැක්කා ඇත්තරම අධ්‍යාපන ඇමතිවරයාගේ ඉල්ලීම කොච්චර දුරට ඉටු වුණාද කියන කාරණේ රට පුරාම පාසල්වල ශිෂ්‍යාවන්ගේ පැවිනීම දිහා බලපුවාම. හැබැයි මේ අධ්‍යාපන ඇමතිවරයෙක් වුණාම ප්‍රායෝගික දැනීමක් තියෙන ඕන, අඩු ගන්න කතා කරනකොට ජනතාවට කතා කරන ආකාර පිළිබඳවත් දැනීමක් තියෙන්න ඕන. ඉස්ලා ප්‍රකාශ කරා අපි රක්ෂණය කරලා තියෙනවා ශිෂ්‍යයෝ දරුවෝ බය නැතුව පාසල් වලට යන්න කියන. ඒ කියන්නේ රක්ෂණයේ ලක්ෂ යක් දෙකක් දෙනවා. ඒතර දෙමාපියන්ට තියෙන දරුවා පිළි දීලා මේ රක්ෂණ මුදල ලබා ගන්න. එහෙම අදහසක් තමයි එතුමාගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් එතකොට තවත් බය වුණා දෙමාපියෝ. මේ ලොකු බැරරුම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් මේ රක්ෂණය ගැන මතක් වෙන්නේ නැහැ. රක්ෂණේ ලැබෙන්නේ අනුගාන ජීවිත හරියක් වුණාමනේ ලක්ෂ දෙකක් හම්බෙන්නේ. නිසා එතනින් බය වුණා. ඊළඟට තාම අසාර්ථක ඒ ඉල්ලීම රටේ ජනතාව මෙතුමල්ලා කිව්වා වගේ පිළිගත්තේ නැහැ දෙමාපියෝ. දෙමාපියන්ට කිසිම විශ්වාසයක් නැහැ මේ රජයේ නායකයන්ගේ සහ ඇමතිවරුන්ගේ ප්‍රකාශ ගැන. ඒ වගේ කිසිම සත්‍යතාවයක් නැහැ, වැදගත්කමක් නැහැ, පිළිගැනීමක් නැහැ. ඒ தත්ත්වේ දිගින් දිගටම පවතුන ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඊයේ සමහර 7000 8000 ශිෂ්‍ය ශිෂ්‍යාව ඉන්න පාසල් වලට ළමයි දෙන්නයි තුන්දෙනායි ආවේ. දෙමාපියෝ දරුවෝ එව්වේ නැහැ. ඒකට ඊයේ උත්තරයක් දෙනවා අධ්‍යාපන ඇමතිවරයා. ළමයි නැති වුණාට ගුරුවරු ඇවිල්ලා ඉන්නවා. ඈ ළමයි ඉගෙන ගන්න ඕනේ. ගුරුවරු වෙන්නේ උගන්නන්න. ඉගෙන ගන්න ඇති. ඔව් ගුරුවරුන්ට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා මේ විදිහට බොළඳ විදිහට මේ රටේ ඇමතිවරු කටයුතු කරන්න එපයි කියලා. ඊළඟට ජනතාවට කියනවා දැන් බය නැතුව ළමයි මේ පාසල් වලට අරින්න තමන්ගේ කටයුතු කරන්න කියලා. අපි දැක්ක මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා ඇමතිවරු බයයි අමාත්‍යාංශ වලට යන්නේ නැල්ලු. ඇමතිවරු යන්නේ නැතුව ජනතාව බිල්ලට දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි ත්‍රස්තවාදී කාලේ අවුරුදු 30ක ත්‍රස්තවාදී කාලේ අපි ඒ කාල සීමාවේ වාගේ මහජන නියෝජිතය හැටියට අපි කටයුතු කරා. මහජනයත් හම්බුණා, අමාත්‍යාංශ වලටත් බය නැතුව ගියා, අමාත්‍යාංශ වලත් වැඩ කරා, ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒ අදාළ අමාත්‍යාංශ වල වැඩ කටයුතු කරා, උතුරු නැගෙනහිරට ගියා, බිම් බෝම්බ තියෙද්දී, පැසි බෝම්බ තියෙද්දී, T-56 ස්නයිපර් වේෆන් තියෙද්දී මේ සියලුම දේවල්ට මුහුණ දීලා අපි කටයුතු කරා. මැතිවරණත් කරා, කල් දැමෙන එක මැතිවරණයක්වත් වෙලාවට එව්වත් කරා, අලිමුත් කරා, උතුරත් මේ සුද්ධ කරලා උතුරේ සාමී ඇති කරලා උතුරේ ඡන්ද තිබ්බා. නමුත් මේ අයට කිසිම දෙයක් වැඩ බැරි මේ ලෝකේ තියෙන අසාර්ථකම අකර්මණ්‍යම ආණ්ඩුව සහ නායකයෝ තමයි අපේ රටේ ඉන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ.